කොවිඩ් මරණ මිහිදන් කිරීම 2021 3 5 දින සිට සිදු කර ඇති අතර එහි මිහිදන් කරන ලද ආසාදිත මරණ සංඛ්‍යාව 3634යි පිරිමි 2225යි කාන්තාවන් 1409යි එයින් මුස්ලිම් පොදුවේ ගත්තොත් 2992යි බෞද්ධ 287යි That a professor attached to the Faculty of Applied Sciences from Sri Jayawardhana University had been in the forefront, spreading the issue pertaining to viruses spreading through groundwater. And that led to this issue of Muslims, including non-Muslims, as you had said in your reply, large numbers of them having been taken to a far-off place in Ottamavadi for burial, right? Based on this unscientific racist policy. Do you agree that now that it is scientifically proven, various epidemiologists and virologists have confirmed that no virus can spread through groundwater? So therefore, do you agree that the government was misled purposely by a group of racist professionals who were appointed to this task force? I totally agree with you. This is a case where I would say even the professors are making mistakes after mistakes, and dramatic mistakes. Most of the professionals were in favor of it with the WHO decision. Now that you agree that this is a wrong pretext upon which a decision was taken, In fact, Honorable Pavitra Vanyarachchi was the minister. Several times when we pleaded with her, she also passed the ball on to the expert committee. But she did not pass. Your government. She is a lawyer by profession, to my knowledge. She is not an expert in that particular field. මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දැනුවත් කරලා ගමේ මිනිස්සු බොහොම ලේසි රාජ්‍ය නිලධාරීන්ට කතා කරනට වැඩිය ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට කතා කරලා මේ කඩේ ඉක්මන් කරගන්න තමයි ඒ ලයිට් එක බල්බ් එක පිච්චිලා නම් මේ කතා කරන්නේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දැන් අද මන්ත්‍රීවරු අක්‍රීය වීම තුල ප්‍රාදේශීය ඔබතුමාලා පවත්වන්න නැති එකක් තුල මේ විශාල ප්‍රශ්න ගණනාවක් ඉස්සරහට නිර්මාණය වෙමින් තියෙනවා නිවැරදි දිනයක් මේ ප්‍රාදේශීය පවත්වන දේ ඒකෝ රාජ්‍ය සේවකයන්ට රජයට වැටුපට යන්න වැඩපිළික් සකස් වෙන්න ඕනේ එයාගේ පූර්ණ වැටුප වැටෙන ක්‍රමයක් හදෙන්න ඕනේ මේ රාජ්‍ය සේවකයන් පිළිබඳව අප්‍රේල් 25 වෙනකන් ඒගොල්ලන්ගේ මූලික වැටුප ගෙව්වා ඔබතුමා කිව්ව කාරණේ මේ යම් ආයතන ප්‍රධානීන්ට ගරු කතානායකතුමනි රාජ්‍ය සේවය කියන එක අඳුර ගන්නවත් දන්නේ නැහැ මටත් කතා කරනවා ගොඩක් අය ඒ ආයතන ප්‍රධානීන්ට තියෙන රදකම තමයි ඒක අපි ඒ කියලා තියෙන ඒ ඔක්කොටම පඩි ගෙවන්න කියලා ඊගාව කැබිනට් මණ්ඩලයට කැබිනට් ප්‍රතිකාවක් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළා තියෙනවා මැතිවරණ කොමිසමත් එක්ක අපි එකඟතාවයක් ගත්තා තමන් ඉල්ලන පළාත් පාලන ආයතනයෙන් ළඟම ස්ථානකට తాවකාලික පත් කළා එයාට නැවත රාජ්‍ය සේවයට යන්න තව වැරදි වැඩක් කළා තියෙනවා මහත්තයා ඡන්ද ඉල්ලනවා නම් නෝනටත් මාරුවක් දීලා ගරු කතානායකතුමනි කොහෙවත් එහෙම එකක් කියලා නැහැ ඒක නිසා ඒක අපි නිවර්දි කරන්න කියනවා අර අයට කැබිනට් අනුමැතිය ආපු ගමන් රාජ්‍ය සේවයට ආපහු යන්න පුළුවන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉන්න එකන කොහොමද තමන්ගේ කොට්ටාසියෙන් පිටර යන්න කියලා කියන්නේ ඒකයි මම අහන්නේ අපි ඒකත් බලලා තමයි කටයුත්ත කරේ එහෙම ලොකු ගැටලුවක් එන්න විදියක් නැහැ ඒ ආවොත් ඒකත් විසඳලා දෙනවා ඉන්න තැනම වැඩ කරන්න යන්න දෙන්න දැන් මොකද ඡන්දයක් නැහැ නේ අතරම විවිධ රාජ්‍ය සේවක පැතිකඩ වලින් අපිට එනවා බරපතල චෝදනාවක් තවමත් ඒගොල්ලන්ට වැටුප් ලැබෙන්නේ නැහැ කියලා එක්කෝ මැතිවරණය පවත්වන්නෙත් නැහැ මේ මිනිසුන්ගේ වැටුප් ටික ලැබෙන්නේ නැහැ ඒගොල්ලොන්ගේ වරදින් නෙවෙයි මේ වැටුප් අහිමි වෙලා තිබෙන්නේ ඔබතුමන්ලා මැතිවරණයක් පවත්වන්නට තියෙන බියගුණකම නිසා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා ස්ථීර නැති වෙච්ච අය ඒගොල්ලන්ට ගැටලුවක් තියෙනවා ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ ඉන්නත් ළමයි දෙන්නේ තුන්දෙනෙක් මට කතා කරා තාම පඩි ලැබුණ නැහැ කියලා ඉතින් ඒ හින්දා පොඩ්ඩක් හොයලා බලලා මේ ඉක්මන් කළා මේ කටයුතු කරන්න ඇත්ත වශයෙන්ම මෙතුමාගේ විසඳුම දඩුවට වඩා දරුණුයි දැන් තෙල් සංස්ථාය වැඩ කරන කෙනෙක් කොහි ගිහිල්ලා වැඩ කරන්නද ඔබතුමාලා ගිහිල්ලා මැතිවරණ කොමිසමට ඔය කරුණු ටික ඉදිරිපත් කළා ඒගොල්ලෝ නිර්දේශයක් එවුවොත් එතනම තියන්න කියලා අපි එහෙම කරන්නම් කරනවා අපි කරනවා ඒ ඡන්දය තියන්නේ ඒක මුදල් අමාත්‍යයන් සල්ලි දුන්නාන් තියයි ඔබතුමා කොහොමද කියන්නේ අපිට ගිහිලා මැතිවරණ කොමිසමට කතා කරලා නිර්දේශ කරන්නෙන්ද එතකොට ඔබතුමාලා ඒක ක්‍රියාත්මක කරන්නම් කියලා කොණ්ඩ පණ නැති කතා කියන්නේ නැණ්ඩපා අහිමි වුණු වැටුප් ටික ලබා දෙන්න නිකන් කොණ්ඩ පණ නැති කතා කියන්නේ නැතු කුරැමතුමා කොණ්ඩ පණ නැති කාගේද කියලා හිටන් පේනවා ඇති මට හොඳ කොණ්ඩකුත් තියෙනවා කොණ්ඩ පණ තියෙනවා විපක්ෂ නායකතුමා එහෙම කතා ගන්නවා මං හිතුවා ඔබතුමා බොහොම සීලාචාර විදියට කතා කරන්න කෙනෙක් කියලා මගේ කොණ්ඩ ගැන හොයන්න එන්න එපා කාරුවත් මගේ කොන්ද ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා රාජකාරියේ වැටුප් ලබා ගැනීමට පුළුවන් සේවයට පැමිණීමට පුළුවන් අවස්ථාව අපි එන සතිය ඇති කරනවා මොකද මැතිවරණ කොමිසම මැතිවරණේ අවලංගු කරලා නැහැ ශ්‍රේෂ්ඨ අධිකරණයේද අධිකරණයේ හැමේ නඩුවක් තියෙනවා තව සති දෙකකින් ඒ විභාගයට ගන්න දැන් ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ අගමැතිතුමා අප්‍රේල් මාසයේ සමහර අයට මූලික වැටුප ගෙවන්න තීරණය කරත් සමහර ආයතනවල අපේක්ෂකයන්ට මූලික වැටුප ලබා දීලා නැහැ ගුරුවරුන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා පාසල් යාමට නොහැකි
නැතිවීම නිසා තමන්ගේ විෂයන්ගේ කාලය අවසන් කරගන්නත් ඒ දරුවන්ට ඒ විෂයන්ට බැරි වෙලා තිබෙනවා. එනිසා අර ගුරුවරු පාසල් මාරු කරනකොට මතුවෙන ප්‍රශ්නේ තමයි. ඒතර එතෙන්ට ඒ ගුරුවරයෙක් නැතුව යනවා. ඒ වගේම ඔබතුමා දැන් කිව්වා ලබන සතියේ මේ තීන්දුව ගන්නවා කියලා මම හිතන්නේ තා ඉක්මනින්ම ඒ තීන්දුව අරගෙන මේ මැයි මාසයේ ආරම්භයේදී ඒ හැම දිනාටම වැඩට යන්න අවස්ථාව සලසා දෙන්න කියලා ඔබතුමන් ඉල්ලනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.